දවසක් යාළුවනේ අද අපි අයන් එකක් විතුරු ඉස්තිරිකයක් රිපෙයාර් කරන ආකාරය බලන්න අපි වීඩියෝ එකට හරි ළමයි අපි යනවා එන මේක අපි ප්ලග් කරලා බලනවා ටෙස්ටින් දීලා බලන්න ඉස්සෙල්ලාම එතන ලයිට් එක ඉන්ටිග්‍රේට් වෙනවද ඒකත් නැහැ ලයිට් එක පිටින් අපුගම නමුත් අපිට කොයිල් එක මෙයා කරගත්තා නම් අපිට ඇති අපි දැන් මේක කරගන්න යා සමහරක් කලාට වතුර වතුර අයින් වතුර අයින් ප්‍රෙස් කරන්න ඉන්නේ ස්කිම් අයින් එහෙම සමහරක් කලාට මේ සීල් ටයිප් එන්නේ හවුසින් සීල් වලට එන්නේ එන ඇතුලේ තියෙන්නේ හොයාගන්න අමාරුයි එහෙම වුණොත් මොඩල් නම්බරය ගහලා සර්ච් කරන්න YouTube වලින් එතකොට ඔයගලන්ට මේ කරවන ආකාරය ඔයගලන්ට හොයාගන්න ඉස්සලාම අපි ඕන ඉලෙක්ට්‍රොනික ඉලෙක්ට්‍රිකල් බාණ්ඩයක එහෙම නෝ පවර් කේස් එකක් ආවොත් අනිවාර්යයෙන්ම අපි ඉස්සලාම වයර් එක චෙක් කර ගන්න ඕන වයර් එක මැදින් කැඩලද කියලා අපි හොදි ඉස්සලා ඒක චෙක් කර ගන්න ඕනේ මුලින්ම හැම බාණ්ඩයකම න්‍යූට්‍රල් එක अर्थ ओण वैर एवलना के लिए पगल से मेरे फोटो कलिया मैं वैर मार्गर कंपा मे बुड़ी गट वेस मैं वद करे वा पुड़ अरे प्रश्न मतगना वैर अम्मी रतपाट वैर अर इधन मेनिल पाटकनो मे मंकी पिगुस्तकार मे को संबंध न्यूट्रल फेस සමාවෙන්න මෙතන අපේ අදන මේ අඩුවඩි කරන විවිධතරහ ඒක දෙනවා අනිත් පැත්තට පේස් එක. ඒක තමයි කොයිල් එක. අපි දෙවෙනි ස්ථානට අපි ගන්න අපිට වයර් එක කම්ප්ලීට් නම් වයර් එකේ ප්‍රශ්නයක් නැත්තම් අපි කෙලින්ම ඉන්නේ මෙතන තියෙන ෆියුස් එකක් අපි දැන් ගරවලා බලනවා ඒක. ෆියුස් එක බලනවා ඊට පස්සේ අපි බලනවා මෙන්න මෙතන තියෙනවා මේ මේක අඩුවඩි වෙනකොට මෙතන තියෙනවා ඔයගලන්ට පේනවා ඇති මේ තමයි මම අපි අඩුවඩි කරන මේ ප්‍රීසෙට් එකක් වගේ දින්නේ මේකේ සද්දෙකත් ඔයගලන්ට ඇහෙනවා ඇති මෙතන තියෙනවා ස්විච් එකක් වගේ يعني අපි මේ කන්ටැක්ට් වෙන මෙව එකක් තියෙන්නේ එතන මොනාරි ඔක්සයිඩ් බණාරි බැඳුනහම එක්ක දුවිල මොනාරි බැඳුනහම මෙන්න මෙතන ආස්සේ තියෙන්නේ මෙන්න මෙතන තියෙන්නේ ඉතින් මෙන්න මේ හැරි තියෙන්නේ ඒක ආස්සේ තියෙන්නේ අන්නේක වැඩි ගොලයක් දාලා පොඩ්ඩක් දෙපැත්තෙන් පොඩ්ඩක් සුද්ධ කරලා දාන්න. ඒක සාමාන්‍යයෙන් වෙනයන් වලට පැහැදිලිව පේනවා. එතන සුද්ධ කරා එතනත් ඒ ප්‍රශ්නේ ආවම මේක ඔන්ලින් නැතින අවස්ථා තියෙනවා. ඒක මතක තියාගන්න මේ ෆියුස් එකයි මේ කොයිල් එක අවසන් මාදී මං කියන මේ කොයිල් එක චෙක් කරගන්න කොහොමද කියලා වෙල්ල අපි යන් එතනට ෆියුස් එක චෙක් කරගන්න දැනට. ෆියුස් එක මේ ඇනේ ගලව ගන්න නැත්තම් හරියට චෙක් වෙන්නේ නැති වෙනවා. මේක තමයි
අපි දැන් චෙක් කරලා බලනවා මේක වැඩද කියලා බලමු. රයිට් අපි දැන් views එක මේ views එක අපි චෙක් කරනවා මොකද්ද මේකේ වෙලා තියෙන්නේ කියලා. රයිට් ඔයාලට පේනවා ඇති මේක අනිවාර්යෙන් ගිහලා තියෙනවා. රයිට් මෙතනින් කැපුවා. ඊට පස්සේ මේ පින් එකත් සුද්ධ කරගන්න. මේක මොකද අමුණන්න සීනේ දැන් මෙතන උත් කපලා අයින් කරගන්න. මේ ක්ලිප් දෙකම පනලා දිග අරගන්න දෙපැත්තම. මොකද අර වර දෙකට සම්බන්ධ වෙන්න. මොකද රත් වෙනකොට පාස්සන්න කරන්න යන්න එපා. මේවා රත් වෙනකොට මේවා ගැලවෙන්න බලනවා. රයිට් රයිට් අලුත් දෙක අපි දැන් දානවා. අර හක් කැල් ගලව ගත්තා. රයිට් මේක අමුණගෙන එමු. රයිට් අර හක් එක නම් උඩ ගන්න අමාරුයි. ඒක නිසා අපි මේක නවලම දාගමු. හිර වෙන්න හොඳට තොල කර ගන්න. රයිට් අනිත් පැත්තත් අපේ තර පැත්තත් ඒ වගේම හයි කර ගන්නවා. ඔගොල්ලෝ කරනකොට මෙහෙම කරන්න එපා. මේ ලක් තිනවා කඩේ. මට දැන් කඩේ යන වෙලාවක් නැති හින්දා මේ වීඩියෝ ඔයගලන්ට කරන්න පෙන්වන්න තෝණින්ද මම මේ කරන්නේ. හින්ද කඩින් අරගෙන අලුත් ඒ ක්ලික් තිනවා. ඒවම දාලා ඔගොල්ලෝ කරන්න හරියට කරනකොට ෆියුස් කන්ටක් එක හරි. ෆියුස් කන්ටක් එක නෙමෙවුණු වුණොත් ඔයගලන්ට මෙන්න මෙතනට මෙතන පේනවනේ මේ කොයිල් එකේ සම්බන්ධ වෙන ස්ථානය. මේ ෆ්ලග් එක ඔයගලන්ට අතේ ගාව ගන්න නැතුව නැත්තම් මේ එනි අයින් කර ගන්න ඕනේ. මෙන්න මෙතනටයි මෙතනටයි 230 මෙතනටයි. මේ කොයිල් එකේ විවරණ තැනට තප්පර තුනක් වගේ තියන්න. තුනක් හතරක් වගේ තියන්නලා තියලා පොඩක් ගන්න. ගත්තට පස්සේ බලන්න මෙතන හීට් වෙනවද කියලා. ඒ හීට් වෙනවා නම් මේ කොයිල් එක වැඩ. රයිට්. ඩිරෙක්ට් දෙන්න පොඩි ලයින් එකක් අරගෙන. මල්ටින් දාලා එක්ස්ටෙන් එකට දාලා චෙක් කරගන්න. පුළුවන් කොයිල් එක ලත්ත උගලට පේනවා. මේ කොයිල් එක වැඩ කරන ආකාරය එහෙම නැතුමුත් මේ දෙකට 230 කරන්ට් එක දෙන්න තප්පර 5ක් විතර. එතකොට ඔයගලන්ට කොයිල් එක හීට් එක ගන්න පුළුවන්. රයිට් අපි ෆික්ස් කරලා බලමු වැඩ කරයිද කියලා. සෙරමික් වසර්තියක් ඇදී දාගන්නයි සේපියට තියෙන්නේ. ඒවා හැම අයින් එකම වගේ තියෙනවා.
වර්තන මතක ඇති ඔයගලන්ට මේ පැත්තේ කොළ මේ පැත්තේ රතු මේ පැත්තේ බ්ලූ එක තිබ්බේ ෆිල් එක රයිට් රයිට් සයික නවරය පොඩ බනෝ වැඩ කරනවාද කියලා ලක් කරන්න ඇයිච් ඔයාලට පේනද ඉතින් ලයිට් එක පත් වෙනවා වෙලා තින්නේ ප්ලේට් එකම right on pain with them the light tick ලයිට් දැන් ඔලට පේන ඇති ලයිට් එක ඔන් වෙනවා ලයිට් එන ඊළඟ වීඩියෝ එකේදී හම්බ වෙමු හැමෝටම සුබ දවසක්